ये दिन उदयासन 11 विश्व भाट पमन श्रीलंकन ගුවන් සේවයේ යානයකින් යම් පුද්ගලයෙකු සිරුරක් ලංකාවට ගෙනුන ලැබුවා අටුනායක ගුවන්තොටුපළ වෙත මෙම සිරුර රාජපක්ෂ කසුන් මදුරංග නැමැති අයෙකුට අයත් බවටයි සඳහන් වී තිබුණේ කෙසේ වෙතත් මෙම සිරුර බාර ගැනීමට ගොස් තිබුණේ අප විසින් කාලයක් තිස්සේ සොයන ලද රතු නිවේදන නිකුත් කර ඇති අපරාධ කරුවෙකු වන රාජපක්ෂ ආරක්ෂකගේ දිනුක මදුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ මව නමුත් ඇයට මෙම මෘත ශරීරයේ හිමිබවට සදාහන් පුද්ගලයාගේ නමින් දරුවන් සිටියේ නැහැ මේ නිසා අපට නිසැකවම දැන ගැනීමට අවශ්‍ය වෙනවා මේ සිරුර කෙසෙල්වත්තේ දිනුක හෙවත් රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන්ගේ සිරුර දෙයන්න පිළිබඳව ඒට හේතුව ඔහුට එරෙහිව නඩු ගණනාවක් අධිකරණවල විභාගයෙන් පවතිනවා අධිකරණවල පහත තබා තිබෙනවා මෙම නඩු අවසන් කිරීම සඳහා ඒ වගේම මෙම නඩු වලින් මෙම චූදිත ඉවත් කිරීම සඳහා නියමාකාරයට මේ මරණය හඳුනා ගැනීමක් අවශ්‍ය වී තිබෙනවා ඒ නිසා මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කළා අධිකරණයේ මගින් නිගමුව අධිකරණ වෛද්‍යලධාරිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා මෙම මෘත ශරීරය සහ එය අයිති බවට සඳහන් කරන ඒ මවගේ සාම්පල් ලබාගෙන DNA පරීක්ෂාවක් සිදු කරන ලෙසද ඒ අනුව එම DNA පරීක්ෂාව සිදු කිරීමට උත්සාහ තිබෙනවා ඒ වගේම දෙවෙනි කාරණේ වන්නේ මේ කෙසෙල්වත් දිනුක නැමැති සැකකරු ඊට වසර ගණනාවකට පෙර 2010 වර්ෂයේදී අත්අඩංගුවට ගැනීමක් සිදු කර තිබෙනවා එහිදී ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන තිබෙනවා අපගේ ඇඟිලි සලකුණු කාර්යාංශයේ සතුව එම ඇඟිලි සලකුණු පිටපත් තිබෙනවා ඒ අනුව මෘත ශරීරයේ ඇඟිලි සලකුණු ලබාගෙන අදාළ 2010 වර්ෂයේදී ලබාගත් ඇඟිලි සලකුණු සමග සැසඳ යන්න පිළිබඳව පරීක්ෂා කිරීම මේ පරීක්ෂණ දෙකෙන් DNA පරීක්ෂණය සහ ඇඟිලි සලකුණු පරීක්ෂණය නිසැකවම මේ සිරුර රාජපක්ෂ ආරක්ෂකගේ දිනුක මදුෂාන් එවත් කෙසෙල්වත් දිනුක නැමැත්තාගේ දයල්ල පිළිබඳව හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා එම එයින් පසුව පශ්චාත් මර පරීක්ෂණයක් පවත්වා සිරුර එම ඥාතීන් වෙත බාර දීමට කටයුතු කරනු ලබනවා කෙසේ වෙතත් සෞඛ්‍ය නීති රීති රෙගුලාසිය අනුව ශ්‍රී ලංකාවට යම් ශරීරයක් රැගෙන එන ඕන එය කටුනායක ගුවන්තොටුපළ ආසන්න ප්‍රදේශයක මිහිදන් කිරීම හෝ ආදාහනය කිරීම සිදු කළ යුතුයි මේ වන විට තිබෙන සෞඛ්‍ය රීතීන් අනුව ඒ ආකාරයට මෙම කටයුතු සිදු වෙනවා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විමර්ශන පවත්වාගෙන ලබනවා DNA ප්‍රතිඵල සහ ඇඟිලි සලකුණු ප්‍රතිඵල ලැබුණු පසුයි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වනු ලබන්නේ මේ පුද්ගලයා 2001 ඒ වගේම 2010 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද මිනි මැරීම් මේ වගේ මිනි මැරීම් වලට තැන් කිරීම බරපතල තුවාල සිදු වීම සහ වෙනත් අපරාධ වලට සම්බන්ධයි බවටයි අපගේ වාර්තා සතු තිබෙන්නේ මේ නිසා මේ ගැන නිසක හඳුනා ගැනීම සිදු කිරීමේ අනතුරුයි එම මෘත ශරීරය බාර දීමට කටයුතු කරනවා. Breaking.lk